නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, දෙදහස් විසි හතරේ වසාන සමය මූලික කරගෙන සිදු කරන ධර්මානුශාසනා මාලාවේ අද තවත් අදියරකුයි මේ සිද්ධ වෙන්නේ. මේ දේශනා මාලාව ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා මෙපමණ කාලයක් බෝලංකන්ද තපෝවරණෙන් අපි දේශනා කරපු ඒ කාරණාවන් වලට වඩා ටිකක් වෙනස් විදිහේ කාරණාවක් විග්‍රහ කරන්නට, වෙනස් විදිහේ ප්‍රතිකඩක් ගැන සාකච්ඡාවට ලක් කරන්නට. පින්තුනේ, ජීවිතයක් ගෙවන ඔබත් මමත් ඉපදුන දවස නම් මතකයි. අපි එක සමරණ උපන්දිනයේ හැටියට ඒ පුදුන දිනේ ඉඳලාම සාමාන්‍ය ජීවිතයක් ගෙවන අපිට කවදත් කොතනත් කරදර සහ බාධක කියන ඒවා මුණ ගැහෙනවා, හම්බ වෙනවා, ඒවාට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ අතරින් යන අපේ ගමන තුළ සමහර අවස්ථාවල් තියෙනවා අපි ජයග්‍රහණයක් ලබා ගන්නවා, සමහර අවස්ථාවන් තියෙනවා අපිට පරාජය බාර ගන්න සිද්ධ වෙනවා. හැබැයි ලෝකයා පරාජය බාර ගන්නවායි කියන දෙය ඒ තරම් රුචිකරන කාරණාවක් නෙවෙයි. එයතු මේකට භාවිතා කරන්නේ පරාජයට පත් වෙනවා කියන වචනයක්. පරාජය බාර ගැනීම සහ පරාජයට පත්වීම කියන දෙක ටික පොඩි වෙනසක් තියෙන කාරණාවක් පිනතුනේ. තමන් පරාජය වෙන බව දැනගෙන ඒ දෙය අනුමත කරලා හිත හදාගන්න එක සහ ජයග්‍රහණයම ප්‍රාර්ථනා කරමින් ඉඳලා පරාජයට පත් වුණාට පස්සේ හිතේ සංඛාව සහ දුක හදාගන්න එක කාරණා දෙකක් බව ඔයතෙන්ට තේරෙනවා ඇති. ඔයත දන්නවද අපි මේ ගැටලු වලට මුහුණ දීලා ඉන්නවායි කියලා කියනකොට ජයග්‍රහණයන් සහ පරාජයන් ලබනවායි කියලා කියනකොට නිරන්තරයෙන්ම අපේ හිත යොමු වෙන්නේ, අපේ අදහස යන්නේ බාහිර පරිසරයටයි, අපෙන් බැහැරටයි. ඒකේ තේරුම අපි ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා සහ පරාජයන් වලට ලක් වෙනවා, හෝ ගැටලු වලට මුහුණ දෙනවා බාහිර පරිසරයත් එක්ක ජීවත් වෙනකොට කියලයි අපේ අදහස තියෙන්නේ, අපේ දර්ශනයේ දැක්ම තියෙන්නේ, සහවබෝධය තියෙන්නේ. හැබැයි භාවනාව පැත්තට හිත නැවරුණාම ඒ අනුසාරයෙන් ජීවිතය දිහා බලන්න උනාම පිනතුනේ අපි ගොඩක් වෙලාට අපි ළඟ නැවතිනවා. මේකට වර්තමාන මොහොත කියලාත් කියනවා, සතිපට්ඨානය කියලාත් කියනවා, මං ඔකට අපක්ෂපාතී නිරීක්ෂණය කියලාත් කියනවා. අපේ ජීවිතය තුළ අපි ගොඩක් වෙලාවට අපේ අදහස, උවමනාව, බලාපොරොත්තුව ආදී මේ හැම දෙයක්ම බාහිරින් බලාපොරොත්තු වුණාට, බාහිරින්ම දකින්න උත්සාහවන්ත වුණාට භාවනාව කියන දෙයට හිත නැඹුරු වුණාට පස්සේ
අපි ළඟ අපි නවතින්න පටන් ගත්තට පස්සේ අපේ වචනේ ආභියස අපිට පොඩි විරාමයක් හම්බ වෙනවා. වචන කතා කර කර ඉඳලා නිහඬ වුණාට පස්සේ ඒ නිහඬතාවය ආභියස විවේකයක් හම්බ වෙනවා. යම් කිසි කටයුත්තක් කරනකොට ඒ කටයුත්ත අභියස අපිට විවේකයක් හම්බ වෙනවා, නතර වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි සිතුවිල්ලක් හිතනකොට ඒ සිතුවිල්ල තමන් හිතාමතාම හිතන බව දැනගෙන ඒ සිතුවිල්ල ළඟ නතර වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔයත් දන්නවද සාමාන්‍ය ලෝකේ කටයුතු කරන්න හෝ කතා කරන්න යන වෙලාවට වඩා සාමාන්‍ය ලෝකේ කටයුත්තක් කරන්න යන කතාවක් කරන්න යන වෙලාවට වඩා හිත ඇතුලේ අපිට දුවන්න පුළුවන් වෙලාව වැඩි කියලා. එහෙම නැතිනම් සාමාන්‍ය ලෝකේ කටයුත්තක් කරන්න යන වෙලාවට වඩා ඉතාමත්ම අවම අඩු කාලයක් තමයි හිත ඇතුලේ ඒ කියන කතාව කරන්න හෝ ඒ වැඩේ කරන්න අවශ්‍ය වෙන කාලය. අපි සාපේක්ෂව මේ කාරණාව ඇත්තටම ගොඩක් වෙලට දකින්නේ නැහැ, අපි හිතන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට අපේ අදහස තියෙන මේ බාහිර පරිසරයමයි තමන්ට මේ ගැටලු තියෙන්නේ, කරදර තියෙන්නේ සහ ජයග්‍රහණය ලබා ගන්න සහ පරාජයන්ට මුහුණ දෙන්නේ කියන මේ කාරණාව අපි හිතුවට හිත කෙරෙහි අවධානය යොමු කරන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ පිනතුනේ අපි බාහිරින් ලබා ගන්නා වූ ජයග්‍රහණයන්වලට පරාජයන්වලට තනිකමට පාළුවට ආදී මේ ඕනෑම කාරණාවකට වඩා සිය දහස් ගුණයක් වැඩිපුර හිත ඇතුලේ ওই කියන ජයග්‍රහණයන් ලබනවා, පරාජයන්වලට මුහුණ දෙනවා, දුක් වේදනා විඳිනවා, හිත පීඩා හදා ගන්නවා, සාංකාවට නතු වෙනවා, කලකිරීම හදා ගන්නවා කියලා කිසිම කිසි හේතුවක් නැතුව. හිත ඇතුලේ දුවන මොනවා හරි මනෝරූප වලට, සිතිවිලි වලට, ඔයාලට විතර්ක කියලාත් කියනවා, විචාර කියලාත් කියනවා, මේවා හේතු කරගෙන අපි හිත ඇතුලේ එක දවසක් ගතහම එක දවසක් අතර එක දවසක තියෙන පැය 24 අතර කොයිතරම් ගැටලු සමුදායක් හිත ඇතුලේ හදා ගන්නවද කියලා අහුවෙන්න පටන් ගන්න භවනා කරන කෙනාටයි. එහෙම බැලුවොත් එහෙම සාමාන්‍ය ජීවිතයේ තුල තියෙන ගැටලුව එළියට අරගත්තොත් ඒ තියෙන ගැටලු ප්‍රමාණයත් හිත ඇතුලේදී හැමදාම මුහුණ දෙන පංචස්ථාප වෙන ගැටලු ප්‍රමාණයත් අරගෙන බැලුවොත් එහෙම පින්නතුනේ අපි සාමාන්‍ය ලෝකයේත් එක්ක ඇත්තටම කියනවා නම් බොහොම හොඳින් ඉන්න අය බොහෝ වෙලාවට අපේ හිතත් එක්ක නැහැ. අපේ හිතත් එක්ක අපිට සන්තෝෂයෙන් ඉන්න හෝ සැනසීමකින් ඉන්න අපිට හරි අමාරුයි, අපිට තේරෙන්නේ නැහැ. මේක හන්දා තමයි ගොඩක් වෙලාවට කට්ටිය බාහිරට නැමෙන්නත් බලන්නේ නැත්තම කියනවා නම් මේක හින්දාම තමයි ගොඩක් කට්ටිය භාවනාවට අකමැති වෙන්නේ. මේක හිඳාම තමයි භාවනාවට රුචි කරන්නේ නැති, විශේෂයෙන්ම සතිපට්ඨානයට රුචි කරන්නේ නැති, මනාප වෙන්නේ නැති. හේතුව තමන්ට තමන්ව පේන ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්න හින්දා. හැබැයි අපි ඉගෙන ගත්තොත් එහෙම අභ්‍යන්තරය තුල තමන් දුක් වෙන බව, පංචස්ථාප වෙන බව, කලකිරීම හදා ගන්න බව, විඩාවටපත් වෙන බව, තනිකමින් ඉන්න බව, පාළුවෙන් ඉන්න බව, ඒ වගේම දරන්න බැරි තරමේ හීන හදාගෙන ඒ හීන හිතින් මවාගෙන ඒ හීනෙක ජීවත් වෙන බව පිළිගෙන ගන්න පටන් ගත්තොත් එහෙම අපිට තේරෙනවා පින්නතුන් මේ කියන සංකල්පනා හරසුන් බව. මේ කියන සංකල්පනා කිසිම කිසි අර්ථයක් නැති බව තේරෙන්න ගන්නවා. සමහරක් වෙලාවෙම තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන් ඒ සිතිවිලි වල තියෙන
බලපෑමට හෝ බලයට ඒ තරමටම ඒ සිතුවිලි හිතට කාවිදිලා තියෙන්නත් පුළුවන්. ඒක නිසා හිත ඇතුලේ නිතර 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 මේ වගේ කාරණාවල් ආය ආය මතක් කර කර මෙනෙහි කර කර ඒත් එක්ක හිතේ ගැටලුවක් හදා ගන්නවා වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් හදා ගන්නවා වෙන්න පුළුවන්. හිත ඇතුලේ ගැටලුවක් හදාගත්තත් පින්නතුනේ ඒ හිත තුලින් ක්‍රියාත්මක වෙන වචනය, ඒ හිත තුලින් ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වය සාමාන්‍ය සමාජය තුලත් ගැටලුවක් හදන්න පුළුවන්. එතකොට මේ කියන අවුල් ජාලාවට බලපාලා තියෙන ප්‍රධාන හේතුව හැටියට සාමාන්‍ය ලෝකයා සැලකුවාට බාහිර කෙනෙක් තමයි අපේ ජීවිතය තුළ මේ කියන ගැටලුව අපිට හදලා දෙන්නේ කියලා. ඇත්තටම කියනවා නම් මේ ගැටලුව අපිම අපි වෙනුවෙන් හදාගත්ත ගැටලුවක්. ඒකම මම කිව්ව එක දවසක් ගත්තාම සාමාන්‍ය සමාජයෙන් බාහිරින් අපිට වෙන ප්‍රශ්න, අපි හදා ගන්නා වූ ප්‍රශ්නත් එක්ක බලනකොට ඊට වඩා සිය ගුණයක්, සමහරකට දහස් ගුණයක් වෙන්නත් පුළුවන්, සමහරකට ඊටත් වඩා වැඩි ගුණයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රමාණයක ප්‍රතිශතයක් තියෙන ගැටළු සමුදායක් හිත ඇතුලේ හදා ගන්නවා, හිත ඇතුලේ නිර්මාණය කර ගන්නවා. මෙන්න මේක හින්දා වෙන්න පුළුවන් පෙන්නතුනේ බාහිර සමාජය තුළ පේන දෙයක් ගැටලුවක් ආකාරයටම පේන්න පටන් ගන්න. හේතුව නිතර නිතර හිතේ රැවපිලි රැවදෙන හිතේ කතාව තුළ තියෙන්නේ ගැටලුවක ස්වභාවයක් නිර්මාණය කිරීමක් නම් ඒ හිත එතකොට පණගැන්වෙන්නේ බලගැන්වෙන්නේ ඒ ගැටලු ආකාරයෙන් දකින්න මිසක ගැටලුවක් විසඳන ආකාරයට දකින්නේ නෙවෙයි. ගැටලු ආකාරයෙන් දකින්න මිසක ගැටලුවක් විසඳන ආකාරයට දකින්නේ නෙවෙයි. මෙන්න මේක හින්දා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ හදා ගන්නා වූ සංකල්පනා නැතිනම් සංස්කාරයන් නිත්‍ය හැටියට දකින්න එපා කියලා අපිට උගන්වන්නේ ඒකයි. අනිත්‍ය හැටියට දකින්න කියලා කියනවා. මේ හදා ගන්නා වූ ඇති කර ගන්නා වූ සිතුවිලි හෝ සංස්කාරයන් ස්ථීර නෙවෙයි. මේවා අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම වෙන ඒව නෙවෙයි, නොවෙන්න පුළුවන් කියලා හිතන්න කියලා කියනවා, අදහස් දරන්න කියලා කියනවා. ඒ වගේම ඔය කියන සංකල්පනා සමහර වෙලාවට අපිට දුකක් ගෙනල්ලා දෙන්න පුළුවන් නේද කියලා මෙනෙහි කරන්න කියලා කියනවා. සිතෙහි දරා ගන්න කියලා කියනවා, මතකේ තියා ගන්න කියලා කියනවා. ඒ වගේම මේ කියන සංකල්පනා මට ඕමනාම විදිහට ඕනෑ කරනම විදිහටම පරිහරණය කරන්න, පාලනය කරන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් නේද කියන එකත් මතකේ තියා ගන්න කියලා කියනවා. පින්නතුනි අපි සිතුවිල්ලක් හිතනකොට අපේ හිත ඇතුලේ මොනවාරි දෙයක් අපි සැලස්මක් හදනකොට හෝ මොනවාරි දෙයක් කල්පනාවක් ඇති කර ගන්නකොට අපිට අමතක වෙනවා ඔය කියන ලක්ෂණ තුන ආශ්‍රය කරගෙන ඔය සිතුවිල්ල හිතන්න. මේකෙන් කියවෙන්නේ නැහැ බුද්ධ ශාසනය තුළ කල්පනා කරනවා හෝ මෙනෙහි කරනවා මතක් කරනවා කියන දේ තහනම් කරලා තියෙන එකක් හැටියට කියලා දෙන්නේ නැහැ. නමුත් අපි මෙනෙහි කරන දේ බැහැර කරන්න පුළුවන් ප්‍රමාණයකින් මෙනෙහි කරන්න කියන එකයි මේ උගන්වන්නේ. අතහරින්න පුළුවන් වෙන තරමට මේ දේවල් අල්ලගෙන ඉන්න ඕන කියන එකයි මේකෙන් කියලා දෙන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතයක් ගත්තහම එදිනෙදා ජීවිතයේදී වෙන කරදර හෝ බාධකයන්ගෙන් අපිට උත්තර හම්බ වෙන්න පුළුවන්. නමුත් හිත පැත්තෙන් ගත්තාම පින්නතුනේ ඒ හිතට හිතන එක හෝ හිතෙන එක හිතන්න එපා වුණාම විනා නැතිනම් ඒක හිතෙන් අයින් වෙන්නේ නැහැ. ඒක අතහරින්නේ නැහැ.
හැබැ හිතන්න එපාවුනේ එක්තර අවස්ථාවක විතරක් වෙන්න පුළුවන්. නමුත් තවත් වෙලාවක දිහෝ තවත් කාලයකදී තවත් දවසකදී ආපහු ඒ සිතුවිල්ල විදිහටම හිතන්න හිතට නැවතත් ඌමනාවක් ඇති වෙන්නත් පුළුවන්. මේකට හේතුව අපි ඒ සිතුවිල්ල හිතන්නේ නිත්‍ය හැටියටයි, සුඛ හැටියටයි, ආත්ම හැටියටයි. ඔන්නෝක ගැටලු. එතකොට එදිනෙදා ජීවිතයක් ගත්තහම අපි සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන ප්‍රමාණයේදී මුහුණ දෙන ගැටලු වලට වඩා ඉතාමත්ම ඌ වැඩි ප්‍රමාණයක් නිත්‍ය සුඛ ආත්ම හැටියට දරන ඒ වගේ ගැටලු සමුදායකට මුහුණ දෙනවා හිත ඇතුලේදී. එක දවසක් ගත්තහම හිත ඇතුලේදී අපි මුහුණ දෙනවා. මෙන්න මේ කියන පුරුද්ද තුල අපි හිර වෙලා ඉඳලා තියෙනවා පින්තුනි සංසාරේ බොහෝ කාලයක්. ගැටලුවක් නැතත් ගැටලුවක් හැටියට හිතන්න ඔය කියන පුරුද්ද තමයි අපි යොමු කරෙව්වේ. ප්‍රශ්නයක් නැතත් ප්‍රශ්නයක් හැටියට බලන්න හෝ ප්‍රශ්නයක් මතු කරන්න අපි යොමු කරේ ඔන්න ඔය කියන පුරුද්දයි. මේව මානසික පුරුදු. ඒකයි සාමාන්‍ය සමාජය තුළ එක්කෙනෙක් යහපතින් දකින දේ තවත් කෙනෙක් අයහපතින් දකින්න පටන් ගන්නෙ. මේ දෙන්න දකින්න එක දෙයක් වෙන්න පුළුවන්. හැබැයි දකින්න කෝණ දෙකක් නම් ඒ දෙකේ පුදුමාකාර පරතරයක් තියෙනවා, වෙනසක් තියෙනවා. මේකයි මේකට හේතුව. එතකොට ධර්මයට කිට්ටු වෙන්න වුණාම ඒ කෙනාට තේරෙන්න ගන්නවා මුලින් හිතාගෙන හිටියද මේ හැම ප්‍රශ්නයකටම මුල වස්තු බීජේ බාහිර කෙනෙක් කියලා. පස්සේදී අවබෝධ වෙන්න පටන් ගන්නවා නෑ මේක ඇතුලෙන් තමයි පටන් ගන්න කියලා. හැබැයි වැඩේ තියෙන්නේ භාවනා කරන කෙනාට ඔය කියන වටපිටාව තේරෙන්න වුණාම යොසීම නැති වෙලා යනවා. මොකද තමන් දරන්න කැමති නැති වෙනවා මේ කාරණේ වැරද්ද තමන් ගාව තියෙන කියන ඒදීට මුහුණ දෙන්න කැමති නැති වෙනවා. වැරද්ද බාර ගන්න කැමති නැති වෙනවා. මෙහෙම වුණාම තියෙන ගැටලුව තමයි භවනාට කැමති වෙනවා. ඒක සතිපට්ඨානයේට ලෝකයා අකමැති වෙන්නේ. ඊට වඩා වෙනස් දෙයක් හිතාගෙන කල්පනා කරගෙන මනෝලෝකයක් හදාගෙන ඒකට වෙලා ජීවත් වෙන රුචි වෙනවා. මොකද ඒක ඇත්ත නෙවෙයිනේ. නමුත් ඒක ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඇත්ත තුල තියෙන වෙනම කතාවක්. ඒක ටිකක් තිත්තයි. ඒකින් දෙකට කැමති නෑ. ඒතකොට සතිපට්ඨානේ පැත්තෙන් ගත්තාම පින්නතුනේ සතිපට්ඨානයක සතිමත් බව වැඩිමක පළවෙනි හෝ මූලිකම අගයක් කියලා කියන්න පුළුවන් අපි කාටවිල නවතින එක. ඒ අපි කාටවිල නැවතුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ මම මේ වචනය කතා කරන්නේ මොන අදහසින්ද, මොන කෝණයෙන්ද කියලා. මම මේ වැඩේ කරන්නේ මොන දර්ශනයෙන්ද කියලා. එතකොට ඊට කලින් තිබුණු දර්ශනය එකයි අපි කොහොමත් ওই කියන කතාවට හෝ ඒ කියන වැඩකට උතර අඩිය තියන්නේ. හැබැයි මීට කලින් ඒ පුරුද්දට ඒ දේ කළා වුණාට සතිපට්ඨානයට එන්න පටන් ගත්තාම අපි නවතින්න වුණාම අපි කරන කතාව තුළ නවතින්න වුණාම අපි කරන වැඩේ තුළම ඒ ක්‍රියාව තුළම අපිට අපි කියන බලන්න එක අවස්ථාවක් හම්බ වෙනවා. ඇත්තටම මේ දේ කරන්නේ ඇයි, ඇත්තටම මෙහෙම කියන්නේ ඇයි කියලා. ගොඩක් වෙලාවට ඕක අපිට හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් පුහුණුව පැත්තෙන් ගත්තොත් එහෙම ඒ දේ කරනකොටම සතිපට්ඨානේ වඩන කෙනාට උනත් ওই දේ හම්බ වෙන්න ගන්න කලකට පස්සේ බොහෝ විට සම්පජානනයේ කියන නුවණ පහළ වෙන එක මේ වැඩේ කරනකොටම පහළ වෙනවායි කියලා හිතන්න අමාරුයි සිහි නුවණ කියන දේ. හැබැයි කළා පස්සේ හරි කරලා ඉවරනාට පස්සේ හරි තේරෙන්න උනහම
ඒදේ තුළ තියෙන තුලනාත්මක අවබෝධය ඊට පස්සේ හෝ ආපහු වෙනස් වෙන්න පටන් ගන්න පුළුවන්. අලුත් වෙන්න පටන් ගන්න පුළුවන්. ඒ දේ තුළ තියෙන හරි වැරදි තේරුම් ගන්න පටන් ගන්න පුළුවන්. කාරණාව තියෙන පින්නතුනේ ඔය වගේ සිද්ධියක් වෙනකොට අපි බාහිර සකස් කරන්න හිතුවාට අභ්‍යන්තරය තුළ අපිත් එක්ක සාමයෙන් ඉන්න ඒ අභ්‍යන්තරය තුළ සිද්ධ වෙන අර මං ඉස්සෙල්ලා කිව්ව වගේ තියෙන ඒ විපර්යාසයන් වලට උත්තර දෙන්න අපි හිත පුරුදු කරලා නැත්නම් අපි පුහුණු අරගෙන ගිහිල්ලා නැතිනම් හිත ඇතුලේ තාමත් අර ප්‍රශ්න ටික ඒ විදිහම තියෙනවා. හිත ඇතුලේ මහා කලබ ගැණි ගොඩක් හදා ගන්නවා. හැබැයි එහෙම තියෙනකන් බාහිර තියෙන ප්‍රශ්න ටික විසඳන්න උත්සාහ කරනවා. මේක අසමතුලිතයි. මේක හරිම අසමතුලිතයි. ඒකයි දාන සීල භවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ජීවිතේට අත්‍යවශ්‍ය අංග හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ ඔක්කොගෙම එකතුවක් තියෙන්න ඕනේ ඉඳයි. ඒතර පින්නතුනේ අපේ ජීවිතයක් සාර්ථක කරගන්නට නම් අපි බාහිර වශයෙන් තියෙන ගැටලු විසඳන්නට උත්සාහවන්ත වෙනවා වගේම ඒ ගැටලුව තමන්ගේ අභ්‍යන්තරය තුලත් තියෙන ගැටලුවක් බව දැකලා ඒ ගැටලුව විසඳන්නටත් උත්සාහවන්ත විය යුතුමයි. වෙරවැයම් වැඩි යුතුමයි. එහෙම කළොත් තමා අවස්ථාවක් හම්බ වෙන්නේ අපිට විවේකී ලබා ගන්න, නිදහස ලබා ගන්න. මොකද සාමාන්‍ය ලෝකයේ තියෙන ගැටලු වලට වඩා සමහරක් රට අනන්ත ප්‍රමාණ ගුණයක් වැඩිමනක් ගැටලු වලට මුහුණ දෙනවා. එක දවසක් ගත්තාම අපි හිත ඇතුලේදී ඒ හිත ඇතුලේ තියෙන ගැටලුවට උත්තර දෙන්නේ නැතුව සාමාන්‍ය ලෝකයේ තියෙන ගැටලු විසඳන්න උත්සාහ කරන එක හරියට තමන්ගේ ඇතුලේ පිචි පිචි බාහිර තියෙන ගින්දරක් නතර කරන්න හදනවා වගේ වැඩක්. තමන් ඇතුලෙන් ගින්දර පටන් ගන්න ගමන් ගින්දර හදන ගමන් බාහිර තියෙන ගින්දරක් සමනය කරන්න යනවා වගේ වැඩක්. මේක හින්දා වෙන්න පුළුවන් ලෝකයාට ධර්මයේ කොච්චරම තිබුණා වුණත් මේ ගැටලුවෙන් විසඳුමක් එන්නේ නැහැ කියන එක තේරලා තියෙන්නේ. ධර්මයේ වුණත් භාවිතා කරාට තාම මේකෙන් හරියට ප්‍රයෝජනයක් නැහැ කියලා තේරෙන්නේ මේක හින්දා වෙන්න පුළුවන්. බාහිර ගැටලු විසඳන්න උත්සාහ කරනවා අභ්‍යන්තරයෙන් තියෙන ගැටලුවට මුහුණ දෙන්නේ නැතුව. නමුත් අවස්ථාවක් හදාගත්තොත් තමන් තුල තියෙන මේ ගැටලුව මනාකොට දැකලා ඒ තියෙන සිතුවිලිත් එක්ක අර වචනයක් පාසා සතිමත් වුණා වගේ කතා බහ කරනකොට වැඩ කටයුත්තක් පාසා සතිමත් වුණා වගේ ක්‍රියාවක් සිදු කරනකොට වචන කතා බහ කරලා නිහඬව ඉන්නකොට ඒ නිහඬව ඉදීමත් එක්ක සතිමත් වුණා වගේ නැත්තම් ඒ නිහඬව ඉදීමේ නතර වුණා වගේ පිනතුනේ අපිත් ඉගෙන ගන්න ඕන සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා නතර වෙන්න. සිතුවිල්ල ළඟ නතර වෙන්න. සිතුවිල්ල හිතන්නේ නැති එක හඳුනා ගන්න. ඒ සිතුවිලි හිතන්නේ නැති වෙලාව තුල නතර වෙන්න. මෙන්න මේ විදිහටයි අපි අපේ හිතට උගන්වන්න පටන් ගන්නෙ. මේක තුල ගැටලුකුත් තියෙනවා. හැබැයි ඒ ගැටලුවේ නිදහස් වෙන වෙලාවකුත් තියෙනවා කියලා. මේක තුල ගැටලුකුත් තියෙනවා. හැබැයි ඒ ගැටලුවේ නිදහස් වෙන වෙලාවකුත් තියෙනවා කියලා. මම දකින්න හරි පුදුමාකාර දේශනාවක් සතිපට්ඨාන සූත්‍රයේදී කියලා දෙනවා. ඔය නීවරණ පබ්බේ ධම්මනුපස්සනාවේ එකදී උගන්වනවා මේ කාමච්ඡන්දේ පැවතුනා නම් පැවතුනා කියලා දැනගන්න කියලා කියනවා. ඒක සතියක් සිහියක් කියලා උගන්වනවා. කාමච්ඡන්දය පැවතිනකොට පවතින බව දැනගන්න කියලා කියනවා. ඒක සතියක් සිහියක් අවබෝධයක් කියලා ගන්නවා.
කාමච්ඡන්දය නැති වුණා නම් හෝ නැතිවේගෙන යනවා නම් ඒ වගේ දැනගන්ට කියලා කියනවා. ඒක සිහියක්, ඒක අවබෝධයක් කියලා ගන්නනවා. මෙතනින් නතර වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. තව එක දෙයක් උගන්වනවා විශේෂයෙන්ම. තිබුණ කාමච්ඡන්දය දැන් නැහැ නම් අන්න ඒ වගේ තේරුම් ගන්න කියලා කියනවා. තිබුණ කාමච්ඡන්දය දැන් නැහැයි කියන එකත් තේරුම් ගන්න කියලා කියනවා. උදාහරණයක් ඇටියට අපි තරහින් ඉන්න පුළුවන්. ඒ තරහින් ඉන්න වෙලාව ඔය කියන හැටියට බුදු පියාණන් වහන්සේ අපිට උගන්වන්නේ මම දැන් තරහින් ඉන්නේ කියලා තේරුම් ගන්න කියලායි. තරහින් කතා කරන්න පුළුවන්. ඒ තරහින් කතා කරනවා නම් ඔව් මම මේ කතා කරන්නේ තරහින් කියලා තේරුම් ගන්න කියලායි කියන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය දේ අපිට තේරෙන්න පුළුවනේ ඕක කරාට පස්සේ, මෝඩකම වුණාට පස්සේ. හැබැයි මූලිකව එහෙම හරි අපි ඉගෙන ගන්න ඕන. මේක නම් මං කිව්වේ තරහින් තමයි, ඒක නම් වැරදි කියලා. හැබැයි පසුකාලීනව සිහිය දියුණු වුණාට පස්සේ, තියුණු වුණාට පස්සේ අපි ගාව කෙලෙස් හෝ නිකෙලස් බව ක්‍රියාත්මක වෙනකොට අපිට හඳුනා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. දැන් මේ දෙයමයි මෙතන තියෙන්නේ කියලා ඉන් තේරුවෙම තක්කෙටම. ඒ විදිහට හඳුනා ගන්න පටන් ගත්තට පස්සේ අපිට අවස්ථාවක් හම්බ වෙනවා පිනතුනේ. යම් වෙලාවක අපි ওই කියන ක්ලේශයට යට වෙලා හිටියා නම් සමහරක් නිකලස් බවත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි මේ හැම එකකම නිදහස් වෙන වෙලාවකුත් ඉනවා කියලා. ඒ නිදහස් වීම නිදහස් වීමක් හැටියටම අවබෝධ කරගත යුතුයි. හැබැයි මේකෙන් කියන්නේ නැහැ කෙලෙසෙන් අයින් වුණාම නිකලස් වලටමයි යන්නේ කියලා, හෝ නිකලස් වලින් අයින් වුණාම කෙලෙස් වලටමයි යන්නේ කියන එක නෙවෙයි මේ උගන්වන්නේ. මේ දෙක නෙවෙයි අන්ත දෙක. මේ තැන් දෙක විතරක් නෙවෙයි අපිට යන්න පුළුවන් වෙන්නේ. මේ දෙක අතර අතරමැදිකුත් තියෙනවා. අතරමැදිකුත් තියෙනවා. එතකොට දවසක් ගත්තාම හිතක් ඇතුලේ අපි හිතන කාරණාවන් වල ගැටලු තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ප්‍රශ්න හදා ගන්න පුළුවන්, හිත ඇතුලේ ගැටලු විසඳන්නට උත්සාහ කරන්නත් පුළුවන්. හැබැයි යම් වෙලාවකදී ඔය කියන සිතුවිල්ලට යන්න දෙන්න වෙන වෙලාවකුත් එනවා. ඒ සිතුවිල්ලේ තියෙන සිතුවිලි රසය අපිට එපා වෙන වෙලාවකුත් එනවා. අර හිත හිතන වෙලාවට ඒ කියන ගැටලු නිර්මාණය වෙන වෙලාවට අපි ඇත්තටම ඉගෙන ගත යුතුයි මම දැන් මේ කරන්නේ මේ ගැටලු නිර්මාණය කරගන්න එක කියලායි. ඔය දෙයට තව ටිකක් කිට්ටුනොත් එහෙම හොයාගන්න පුළුවන් වෙනවා. මම ඉන්නේ මේ ගැටලු නිර්මාණය කරන විදිහේ, වැඩි දියුණු කරන විදිහේ අවධියකද, ඒ ගැටලුවෙන් නිදහස් වෙන අඩු වී යන විදිහේ අවධියකද ඉන්නේ කියලා අපිට තේරුම් යන්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා. මේ දෙය අහු වෙන්නේ හම්බ වෙන්නේ සතිපට්ඨානයෙන් පමණයි. සතිමත් බව වැඩි වීමෙන් පමණයි, අපක්ෂපාතී වූ නිරීක්ෂණයකින් පමණයි. ඒ වගේමයි ඔය කියන දුකෙන් නිදහස් වෙච්ච, ඒ කියන ගැටලු නිර්මාණය කිරීමෙන් කියලා කියන ඒ මානසික ස්වභාවයෙන්, ඒ සිතුවිල්ලෙන් නිදහස් වෙන මොහොත, අර තිබිච්ච දුකෙන් හදාගත්ත දුකෙන් නිදහස් වෙච්ච මොහොතක් හැටියටත් අපි හඳුනාගත යුතුමයි. බුදුරජාණන් වහන්සේ වැදගත් නොවන දෙයක් නම් මං හිතන්නේ නැහැ පිනුතුන එක දේශනා කරાવી කියලා. හැබැයි අපි ගාව තියෙන සමහර දේවල් වලට වැදගත්කමක් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම නීවරණයන් එක්ක ඉන්න හෝ ඒ දේවල් හඳුනා ගන්න අපි දෙන අපේ බලයට, වීරියට තරම් අවස්ථාවක් අපි දෙන්නේ නැහැ මේ නීවරණය අපෙන් බැහැරුණා කියලා තේරුම් ගන්න. මේක හඳා දෝ කොහෙදෝ තමයි අපිට නැවත මතක් වෙන්නේ. තරහ තිබුණා, ඒක නැති වෙලා අපිට වෙනවත් මොකක් හරි දෙයකට සම්බන්ධ වෙන්නත් උනා. ඊට පස්සේ ආපහු අර තරහ ආවොත් එහෙම අපි ආයෙත් හිතන්න ගන්නවා මේ මගේ පරණ තරහමයි කියලා. අපේ හිතේ එතකොට අර තිබිච්ච ගැටලුමයි තියෙන්නේ. අපි සංඛාවෙන් ඉන්නවා, අපි දුකෙන් ඉන්නවා, අපි ශෝකෙන් ඉන්නවා. නමුත් මේක අලුත් එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අනිච්ච දුක්ඛ අනාත්මය කියලා කියන ත්‍රිලක්ෂණය පින්න තුනේ අපිට නිකන් අහලා අහලාම දැන් මොකක්ද වගේ වෙන්න පුළුවන්.
ඒක නිකංහර දෙවිලි දකින කුකුලෑ කරමල වගේ. එවුනාට මේක තුළ තියෙන ගැඹුරු ගමරාර්ථය, ගැඹුරු ගම්බීරාර්ථය අපි තා මාරයට අවබෝධ කරගෙන නැතිවෙන්න තුළු. මේ හැම වචනයක් ළඟම රහතන් වහන්ස කෙනෙක් වැඩඉන්න. ඒ වචනය කිසේ වෙතත් දැම්බලාගෙන යනකොට අපි හිතන හැම සිදුවිල්ලක් ළඟමත් රහතන් වහන්ස කෙනෙක් වැඩඉන්න. නිවී සැනසුන් උත්තමෙක් වැඩඉන්න. මේ ලෝකෙ කවුරු හරි කෙනෙක් පෙන්නතුනේ දුකට මුහුණ දුන්නා නම් ඕක තමයි දුකට මුහුණ දුන්න විදිය. මේ ලෝකෙ කවුරු හරි කෙනෙක් දුකෙන් නිදහස් වුණා නම් ඔතනම තමයි දුකෙන් නිදහස් වෙච්ච විදියත්. එතකොට කාලයක් යනකොට අපේ හිතට පැමිණෙන මේ ආදී ගැටලුත් එක්ක අපි සාමයෙන් ඉන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පටන් ගනීවි. මුලදී ඒ දේ අපිට උත්තේජනයක් ලබා දෙන එකක් වුණා. මේකින් තමයි සංසාරයක් කියන ගමන අපි හදාගන්නේ. මේ තරම් ගැටලු මහා රාශියක් අපි නිර්මාණයත් කරගන්නේ. හැබැයි පස්සේකදී තේරෙන්න පටන් ගත්තාම බාහිර ලෝකයේ තියෙන ගැටලු වලට වඩා හිත ඇතුලේ මම මේ ගැටලු ටික හදාගන්නේ ඒවට පෝෂණය ලබා දෙන්නේ කියලා ඒ විදිහට තේරුම් බේරුම් ඇති කරගත්තාට පස්සේ තමන් තුළ තියෙන අදහස් වලට යන්ට දෙවි. ඉව බහැර කරાવી. ඉව අතහැරලා දාවි. අනේම වුණාම අපි අපෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. තමන් තමන්ගෙන් නිදහස් වෙනවා. එතකොට මට මාව නැති වෙනවා කියන එක නෙවෙයි වෙන්නේ. මම හදාගෙන තිබිච්ච දුක මගෙන් අයින් වෙනවා කියන එකයි වෙන්නේ. එතකොට අපි හඳුනා ගන්න පටන් ගනිමු. වෙනතුනේ බාහිර ලෝකයේ ඇත්තටම තියෙන ප්‍රශ්න ගත්තොත් එහෙම, වෙන ප්‍රශ්න ගත්තොත් එහෙම, සිද්ධ වෙන ගැටලු ගත්තොත් එහෙම, ඇත්තට මේවා සිද්ධ වෙන කලාතුරකින් කියලා. ඊටත් වඩා අනන්ත ප්‍රමාණ ප්‍රමාණයක් කරදර ප්‍රශ්න ගැටලු අපි අපේ හිත ඇතුලේ හදා ගන්නවා. ඒවට උත්තර දෙන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ඒවට ඇත්තටම උත්තර හොයාගන්න බැරි වෙනවා. ඒකින්ද අපි කනස්සල්ලට පත් වෙනවා, පීඩාවට පත් වෙනවා, තනිකමෙන් ඉන්නවා, පාළුවෙන් ඉන්නවා. සමහර වෙලාවට අපිට හිංසා කරගන්නත් පුළුවන්. හැබැයි මේ හැම ගැටලුවකටම උත්තරයක් තියෙනවා. බුද්ධ දර්ශනය පැත්තෙන් ගත්තොත් එහෙම. මේ එක ගැටලුවකවත්, මේ එක කාරණාවකවත් අයිතිකාරයෙක් නෙවෙයි, බලධාරියෙක් නෙවෙයි බාහිර දෙවියෝ. බාහිර දෙවියන් වහන්සේ කෙනෙක් හෝ කවුරු හරි එහෙම බලධාරී කෙනෙක් අපේ හිත ඇතුළේ ඔය කියන සිතුවිලි හිතනවා නෙවෙයිනේ. මේවා අපිමයි හිතන්නේ. ඇත්තම කියනවා නම් ඔය කියන විදිහට අපි පාලනය කරන බාහිර දෙවියෝ අපිම තමයි. අපි විසිනුයි අපිම මේ පාලනය කරන්නේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි සර්වබලධාරී දෙවියෝ ඇතනම කියනවා අපිමයි. අපි විශ්වාස නොකලාට අපි හැමදාම බලාපොරොත්තු වෙනවා ඒ වගේ කෙනෙක් බාහිරින් ඉන්නවා කියලා. ඒක අපි සලකනවා නිකන් අපිට ලොකු හයියක් වගේ කියලා. අපි තනි නෑ වගේ කියලා හිතනවා. ඇතනම කියනවා අපි තනි නැහැ. තනම අපිත් එක්ක ඉන්නවා. අපේම තියෙන උමනා එපාකම අපිත් එක්ක ඉන්නවා. සමහර කාලය තියෙනවා අපි හරි කැමති ගැටලුවක් හදන්න හිත ඇතුලේ. ඒ ගැටලුව නිර්මාණය කරගෙන ඒ ගැටලුවත් එක්ක එහෙට මෙහෙට ඔජ්ජල් වෙවි ඉන්න, එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්න, කල්පනා කර කර ඉන්න අපි හරි කැමති. හැබැයි ওই කියන ගැටලුව සාමාන්‍ය ජීවිතයේදී ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ටිකක් දුන් දාන්නේ. ඒකට අපි අකමැතියි. හැබැයි හිත ඇතුලේ කැමතියි. පින්නතනි මනස නම් මේ හැම දෙයකටම මූලිකත්වයේ ගන්නේ. මනස නම් හැම දෙයකටම ප්‍රධානත්වයේ ගන්නේ, පදාර්ථයේ වෙන්නේ. හිත ඇතුලේ හදාගත්ත මේ දේ තමයි බාහිර ලෝකයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. මොන හෝ මාර්ගයකින් මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ බලනකොට අපි අර හිතාපු දේ තමයි, අපි බලාපොරොත්තු තමයි, අපි කල්පනා කරපු දේ තමයි හොඳ හෝ නරක හැටියට. මේක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන හෝ මේ ලෝකයේ තියෙන සාමාන්‍ය ඌක්‍රියාවලිය.
අපි මයි මේක නිර්මාණය කරන්නේ, අපි මයි මේ කාරගෙන යන්නේ. ඒ විදිහට ලකුණු දාලා පොහුර දාලා අපි මයි ඒ ගැටලුව ගැටලුවක් හැටියට තියාගෙන ඉන්නේ. අපිට උමනයි නම් ඒ ගැටලුවෙන් නිදහස් වෙන්න, එහෙමනම් කරන්න තියෙන එකම එක දේ ඒ ගැටලුවෙන් නිදහස් වෙන විදිහ මෙන්න මේකයි කියලා මෙනෙහි කරන එක විතරයි. මනෝ පුබ්බංගම ධම්මා, එහෙම නොතේම ගැටලුවෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. මොකද අපි හිත ඇතුලේ හදා ගන්නා වූ ඒ ගැටලුව විසඳන්නට උත්සාහ කරා නම් එහෙමනම් අපි ඉගෙන ගන්නවා, හදාරනවා බාහිර ලෝකයේදී කොහොමද ගැටලුව විසඳන්නේ කියලා. මේක ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක් තමයි. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ සමත් තිරුවන් සරණයි.